දීග නිකායි දෙවනි කාණ්ඩයි බුදුජය ත්‍රපිටකමාලාය අටවෙනි ග්‍රන්ථයි එසිය තුන්ගෙන පිටුවේ අපට දකින්න ලැබෙනවා ඔබ බොහෝ අවස්ථාවල අප දේශනාවරින් මැහුවා කුමරකාශප පොඩි හාමුදුරුව ඒකනාමකින් දීනාමකින් තිංගි නාමකින් මෙ විදියට නවනාමනන් කිකින් කියල බුදුන් වහන්සේ අසනු ප්‍රශ්නය. එතනද ඒ ප්‍රශ්න දහනයක් බුදුන් වහන්සේ අහනවා අපි දන්නවා රවුල කුමර විසාකාව. කුමරකාශප පොඩි හාමුදුරුව අවුරුදු හදේ හතේදම සෝතා පන්න වෙනවා මෙන මේ කුමර කාශප පොඩි හා මුදුරුවන්ගේ හන ප්‍රශ්නවලදි උත්තර දෙන පිළිතුරුවල ධර්මයේ මනාකොට දකින ලැබෙනම් ඒක නාමකින් ආහාරට්චිතිය දීනාමකින් නාමංචරූ පංච තිංගී නාමකින් තිංවේදනා චතුරනාමකින් චතුරාරි සත්්‍ය මේ විදිහට පංචනාමින් එවිදිහට පංචපාදනස්කන්ද ස්චනාමකින් සචආයතනැට්චිතියා තට සත්්‍ය නාමකින් සත්ව බොජ්ජංක දම තට අට්ටනාමකින් අර්යාටනාාගිකමක්හු නවනාමකින් නව සත්තාවාසා දසනාමකින් දසාඟක සමාගතෝ. මේ විදියට අහන ප්‍රශ්න දහයි. මෙතනේදී අප අද අපි මේ මොහොතේ ඔබට පැහැදිරිි කරන හදන්නේ. ඔබ නිතරම අපේ අහපු ප්‍රශ්න ඇත්තේ න මෙ පැහැදිලි කරලා දෙන්න කියලා නව සත්තාවාසා කියන එක. බුදුන් වහන්සේ නවනාම නම්කින් අන්න. නව සත්තාවා බුදු වහන්සේ, නව සත්තාවා ක නව ආකාරයකට සත්ව පුද්ජරස්භාවේ ඒ නවසත්තාවාස කිය බදුන් වහන්සේ පැහැදිරි කරනවා. නවසත්තාවාසා. බොහයට මේ වැටහෙනි නෑ. බොහෝය මේ ගලප ගෙන ැති බව පේෙනවා. එතකට අපි ඔර මිට කලින් ඉදිරිපත් කරා සංකාර උපත්ති සූත්‍රයේ මජ්ජිම නිකායේ. ට දකින්න ලබෙනනම සංකාරුපත්ති සූත්‍රය තුළ බුදුන් වහසේ තිස්සෙක් ලෝක දහතුම සිත තුළින් පෙන්න්නනවා සංකාරපත්තිවිති. සංකාරුපපත්ති විදියට. හැ ඒ කොයි ලෝකක එතිස්සෙක් ලෝක දහතුවම දුකම බව බුදුන්හසේ පෙන්න්න නම්. දුකෙන් මිදීමක් නැති බව. බුදුන් වහන්සේ සිත තුින් සංඥාවයම ස්භාවය අනුව තිස්සෙක් ලෝක දහතුුවම් පෙන්න්න නවිතරක් නෙමයි ඒ ලෝක තිස්සෙක් ලෝක දහතුවේම ඉපදීම දුකක් බවපෙන්න්න නවා එකනි සිතමන උපදින්නේ සිතමන මේ සංකාර ස්භාවය තුළ මේ සංඥාව තුළ සකස්වෙන් සිත තුළමයි තිස්සක් ලෝක දහතුම දකි ලැබේ අපිට ඔබට සත්‍ය හෙලිකගන්න සම්මුතිය තුළ මේ සමාජයතියන දෘෂ්ටිවල දුෘෂ්ටි කාන්තාාරය ඒ දෘෂටි කාන්තර බර හඳුන ගන්න ලැබේ සත්්‍යහළි වෙනකො ඔට නිතරම මේ දෘෂ්ටි කාන්තාාරයක පැටිල්ලා ඉන්න බව පෙන්න්නනවා බුදුන් වහන්සේ විවිධාකාරයට මේ බුදු සමය තුොල එකනේ මිට අරුත් දෙදහස් පන්සේකට කල් නොත්ඒ මහ බ්‍රහ්මයා ලෝකෙ මැහුහ කියන ඒසංකල්ප මත බ්‍රහ්මපා ඔය විදිහයට බ්‍රහ්ම කියන ලෝකවල කතා ඒ වගේම ජටිියෝ නිගන්ටය ්‍රහ්මණයෝ ඒ විදිහට ම දිව්‍ය ලෝ බ්‍රහ්මලෝකොල ගොඩක් දෘෂ්ටිවල හිරවෙලා හිටියා ඒසංකල් පොල හිරවෙලා හිටිය අපි විසිපිම දාගත්ත නම්ඒවා. මේ වචන එකක්වත් ඇත්තන්නෙමේ. අපි මදේ වැහිර වෙලා ඉන්නවා. මේක තමයි ඇත්ත. මේ ඇත්ත අපි හොඳින් හඳුනාගන්න ඕනි. මොන හොද මේ නව සත්තාවාසා. ද සංකර ුප්පත්ති සූත්‍රය තුළ පෙන්ුවත් සිත තුළම සංකාර සකස් වනාකාරයක් තිස්සෙක් ලෝක දහතුවම අපි ඔබට එක මනාකොට පැහැදිලි කරා. සිත තුළින් දැකගන්න ආකාරය මේ. සක් ලක ද මෙතර තේවාගේ මදයක් ඔබට දකින්න ලැබෙනු මේ දීගනිකායේ මහනිධාන සත්‍රේ තකට අතකට මේ එක සිය තුන්ගන පිටුවේ දිගනිකා තුන්ගනි කාණ්ඩය බුද්ධ ශ්‍රපිටක මාලාම අට වනි ගාන්තයේ එතකට එක සේතුන්ගෙන පිටුවේ මෙතනදී නව සත්තා වාසා මෙට මේ කාරණාව තමයි මෙතන පැහැදිලි වෙන්නේ ආරන්දය මේ විඤ්ඥාන ස්ිති ඤ්ඥාන පිහිටි තැන් මේ ආයතනයෝ බුදු්හසේ තැති පැදිලි කරනවා. විඤ්ඥානස්තිිති සත් ආකාරය කියල. සත්තාකානාට මෙතන නවස්කත්තාවාසාම ඔබට මේ සං්ඥාව ස්භාවයනු ඔබට දකින ලැබෙනෝ විඤ්ඥානයේම පිහිටි ස්භාව. දැ අපි සංකරුපත්ති සූත්‍රය තුළ පෙන්නුවේ. සංකාරවලභාව සඥඥාවල ස භාව එතනත් ඇත්තටම සංකරුපත්ති කියර ගන්නකොට එතන සංකහරම තමායි ඇතකට මේ විඤ්ඥානමායාව දැර ගැනීම සංඥාවම තමයි විඤ්ඥාමාව දැන සංකාර වේදනා සංඥා සංකාර විඤ්ඥාන කර වෙන් කරන්න පුළුවන්දේවල් නෙමයි අප ඔබට මීට කලින් ඉස්කන්ධ කියනක කොට සිදි පහැදිවි කර ය වෙන් කරන්න පුළන් යන මේ කියැන එන අරමුණ තමයි මුළු ධර්මම කියලාත් අප පේවා මේ ආරම්මනීම තමයි රූපය කියළ කැඩ රුපරම්මණය කියලා අප මනාකොට මේ ධර්මය හොඳින් ඔබට අගමුල වැද හොඳම් පිරිසිදු කරලා පෙන්වා. මෙධර්මය තුළත් හැම තරම ඒ සත්‍යය හෙළි වෙනවා. හැබැ ඔබ පරිසංගෙන් ෝන. සූත්‍රය තියෙන කාරණා සිංහලට පරිවර්තනය කරනකොට මෙතර තයෙන් වචන පරිවර්තන ධර්මය අවබෝදුුණු බාක් පරිවර්තනය කරන ඒ වචනැවල අපට පේන්නේ. බත්ඒ එක දකින ලැබයිඒ වගේම සූත්‍රෙන් නැති කොටස් එකතු කිරීමකුත්තියෙනවා එකයන්නේ මේ පරිවර්තනය කරන කවුරුන් හෝ ඒ පරිවර්තනය කරන අයගේ දෘෂ්ටියෙන් ඒ අය මේ සූත්‍රය ඒගේ දෘෂ්ටය තිය කෑලත්න එකක එකතු කරනවා හැබ එක සාර්ථක වෙ නෑ සූත්‍රය තුළ තියෙන්නේ ඒ ආත්ම දෘෂ්ටයකින් කියන සූත්‍රයක් නෙමින් බදුනාහසේ දේශනා කරන ස්ෘත්‍රය අනාත්ම ධර්මය හැබ මේ පරිවර්තනය කරන කවුරු නොවේවා ආත්ම දුෂ්පයක් තුළයි පරිවර්තනය කරන බව පේන්නේ අපි ඔට දේශනා කරන්නේ අන්නේ අනාත්ම ධර්මයයි ඒක නිසා අපි ඒවත් හොඳින් පෙන්න්නේ යුතුවෙනවා බොහොම කාරණිකෝ බොම නියතමානීව මේ දේවල් දරාගන්න අපිට අවශ්‍ය සත්‍යයහෙරිි කරන්නයි සත්්‍යස්මතු කරලා පෙන්න්නන්න ඒවගේ ඔබට දුකෙන් මිදෙන මඟ අවධකරගන්න ඔබගේ දුක මිදෙන්නේ ඔබ මේ සත්‍ය දැක්කොත් පමණ එනිසා සත්‍ය හෙළි කරලා දෙනේ කහි අපය යුතුකම්. ඇත්තලබ නවසත්්‍ය අවාසා කියන්නේ සංඥාවයස්භාව අපි ඔබට පෙන්නවා මීට කලින් ගණ සංඥාසුකූ මනස්භාවයයි සංඥාව නොදැෙන ස්භාවකුයි මේ චේතෝ විමුක් තිය තුොලා අපිට හමුවන්නේ නිිත්තයි සුන් තයි අප්‍රණ තයි කියනකට එතන චිත්ත විමුක්තියක් තුළ සංඥාවත්ය නවා එතන නිමිති තියෙන්නො එ අනි මිත්තායි කියනකට සංඥාව මිදීමත් යෙනවා එ සංඥාවන දැනන ස්භාවයට පත්වන සංස්සකුම ස්භාවයක් තමයි බුදුන් වහන්සේ මේ හෙළි කරන්නේ. එක අපට දකින ලැබ නොේ බුද්ධ දර්ශනය අපි ප්‍රායක දර්ශනයට පත්වෙනකොටත් හම දෙ මේ විදිහර තිනවා ැබෑම හැම දේකීම ිදුරු සභාාවකට අවදන කියල නිතරම කිීවඒ සබා ඔබට ලුණු වගේ කෑවාම දැනෙන සභාගයක් සාන්දිිට්ටිකයි ඔබට සාදිිට්ටික වෙන්න ඕනි තරපට එක දකි ලැබෙයි තේක ප්‍රාත්ථයක් සධර්මයක් යන්නේ තේනිසාමයි. අප සෝත්‍රයේ තියන කොටස්සොට ආවොත් ආනන්දය මනුස්්‍යයෝද සමහර දෙවියෝද අපි තේරුම ගැන තේරුම තම මේ දිරිපදලිය කියන්නේ. මනුස්ෝද සමහර දෙවියෝද සමහර විනිපාතිකයෝ ද යන කාය නානත්වය හා සං්ඥානානත්වය ඇති සත්වයෝ ප්‍රථම විඤ්ඥානස්තියයි. තොර මේ විඤ්ඥානයේ ද මෙතන දීගනිකායේ මේ කොටසේදී. මහනිදන ත්‍රේම හතලස්වන කොටස පහදිරිකිරීම ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විඤඥානය සම්බන්ධව පැහැදිරි කරන කොටස්වරදීම. විඤඥානයම සකස්ෙන දැන් අපි දන්නවා සංකාර කියන්නේෙ විඤ්ඥානෙමනේ සංකාරයම විඥාන ැන ගැනීමම් ො ඒකමන ේදන සඥා සංඥාවමන කර වි ඥාන දැන ගනීම සංායම අවධී කියලගත්තා හරි සංකාරයම අවස්ථා කියල ගත් හරි වි්ඥානයම කළගත් හරි. එඔක්කොම එකම ඒකේම එකම ස්භාවයට විධාකාර අපි වේදනා සංඥාංකාරකයන එකම සභායක් එ ආරමුණ ආරම්මන තොට මේක හොඳින් ඔබට දකින ලැබෙන විදිර සත්‍යය දකිනකොට ඔබට හොඳින් පැහැදිරවෙන මේ කියන කාරණාව එතකොට බොහුණුවනින් දකි ඕෝනිි දැ මෙතැන මේ විඥානය කර වචන තමයි භාවිතාවේනේ නමුත් අප සං්ඥාාවය ස්භායිව ල නොන ආරන්දය මනුස්්‍යයෝද දෙවියෝධ විනිීපාතිිකයෝද එකාය නානත්්‍යය හා සං්ඥා නානත්තය අනුව සත්්‍යයෝ මේ විදිහයට තමයි ස්ථා සංඥා සභාවේ අනුව තමයි විඤඥානය සභාවේ ස්තෙර සබභ විදියට පෙන්නන අප සූත්‍රයෙන් බැලුවත් සත්තා රන්ද සත්හ නානත්තකායා නානත්ත ස්ඥෝ සයතාපි මනුස්ස එකමව දේව වි විනිපාතිකා අයම් පටම විනි්ඥානාත්තිති. ප්‍රථමා අපි නානත්තකාය නානත්ත ස්ඥා, නානත්තකායා අත්ත සං්ඥා, නානත්තකාය අය එතට ඒකත්තකාය නානත්ත සංඥා නානත්තකායා ඒකත්ත ස්ඥ ඒකත්තකායා ඒකත්ත සංඥ මෙ මේ කියන්නේ මේ අපි ගවොත් එහෙම දැන් සාමාන්‍ය තේරණ බාසායෙන් කියනව නම් ද මනුස්්‍යවර්ගයාගේ විවිධාකාර රූප සභාව තියෙන ඇහැට පේම් ඒගේ ම එවුන්ගේ සිතුම් පැතුුණු තිවිධාකාර ඔොකද සරවපේන විධාකාර විදිහ රූප සභාව තියෙනවා විධාකාර සිතුම් පැතුම් තයෙන ද සිතුවිලි නාමය අන්තයෙන් අපි නාමය කියල දකිනවා එතොර අපි දකිනවා ඒවාගේ මදැ මේ රූප සභාව කාය සභාව එ එතර අපි ඒක කියන්නේ එත එකත් විදත්වයක් තියෙන මෙ මේ නාමය රූපයල් කියලා හඳුන ගැන මේ කාය සහ එතකට අපට ඔබට තේරෙන්න්න පහසු වෙන්න මේම කියන්නේ මේ නානත්ත කා නානත්ත සඥා නානත්ත කායකරට වචනය පරිසාමක්තය ඔබටම වැටහෙනවා කාය එක කෙනගේ කායකක හැඩ තල. ඒවගේම ඔබට වැටහෙන නානත්ත සංඥා කියනකට මේ සිතු විලිවලත් විදත්ව ඇ ති. එක මනුසවර්ගයාගත් තියෙනවා විදිහටම අපි දන්නවා මේ කාම භූමිය ස්භාවේ. ට අපි කිවත් සදවලව මනුස්සලෝකයේ සතරප මෙසභාවති එතකට මෙතර අපි කත ඇත අපි දන්න භූමිය වෙල කාම්භූම රූපභූමි අරපභූමිර තුම්ූමිය සිතතුලි මේ මෙත් එක්කම දකින්නවොන්. සිත එම ස්භා සිත කෙල දෙයක් දති භාවි පෙන්වා සිත කියන්න මේ විදිහයටම සඥාවල ස්භාවයක්. සංඥා කිව්වාම රප සඥ සබ්ද සඥාව වන්න සන්න ගන්ධ සන්න සස සංඥා කියන මෙම සඥා සන්සස් ෆයි සන්සස්වල ස්පාකවීම නිසා ඇදෙන තවත් සංඥයාවක් ක තුයෙන් හැදන සංඥාව ආත්මිය දැනීම තියෙන සංඥාාවසබ තොර මම ඉන්නවා මට පේනවා මේ කිය නක්ක මත්ව සංඥා ත මේ සේ පොත ඇඳ කියන කොකම දෙවල් සේරම තියෙනව න්න ඔක්කො තියෙන මාත් යන්නවාකැ දැනීම මාත්ව සඥා තත උපත්තිත්වය මහන ඇසේ උපතයි මහනින් උපත කියනකටත් ඒේ අපිට වැටහේ ොර ඇසන් දෙයක් බල මේ පොත කියනකටම මෙතර විඥාය දැන ගැීමත් තිය පොත මේස ඇද සේරම තිය ඤඥානය දැන ගැනීම ස්තියන ඉරතිය හද යන පෘතුතිව තියන ජප මේ ඔක්කොම තියෙනවා ලෝකෙතියන දරුව න්න ෙවලතියන මතින්න බාව ඇත්තියන මේකතමයි මේ අපි ඉන්න බූමිය තියෙන මේ මෙස්වභාවේ අප අපි හිතන්ගින්නවා මේ ලෝක ඇත්තියනවා කියල එළිය ලෝක ඇත්තියනවා කිය මෙ සේරම චිත්තස්වභාවයක් අපි ඇසරු කරන්න චිත්ත සභාවයක් අපි සැප දුක්වි දන අපේ සිති සං්ඥාවද සභාවක් ඉම්පිට අපට යන්න බෑ වි්්‍යන මයායාව එලීර අපිට යන්න බෑ මේ විග්‍රහ ඉතාම වැදගත්. විශේෂව මේ නානත්ත කායා කියන මේ රූප සභා ොඩක් වගේ අපට දැලන එක ඒවගේම නානත සං්ඥාය සිතුම් පැතුම් ගොඩක් වගේ දැරනෙ එක. ඇද ඒක අවස්ථාවක් තමයි ප්‍රථම අවස්ථාව කියලා අපි පෙන්නන්නේ ධර්මය තුළ පෙන්න්න නො මේ සභාව මේක තමයි අපි ගත්හොත් එහෙම කාම භූමිය සවභාව. ස සම්පත්තින කිය අපි අපි නොවනෝ කියන ඉතල ස්භාව හමදේකම වටිනාකාවක් අගයක් දැන්න ස්භාවයක් වචන ගොඩක් මේ භාවිතා කරන්නේ මෙ දෙන පනිි විඩයි ඇදගත්තන්න නානත්ත කාය නානත්ත සඥ මේ ස්වභාවය තකට මේක විඤ්ඥානය එක ස්වභාවයක් මේ ලෝක ත්තිීනා කියලා දැන්න ස්භාව අප අපි ඒගාව කොටසටය ොමු දැන් අප අපි නවසත්තා වාස තමයි මෙතනදී ඔබට මේ පෙන්න්නන්නේ මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ මේ කොටසදි මේ මේ විඤ්ඥානය ස්වභාව දෙක්කලා ඒක තමයි ඉස්මතු වෙලා පේ උයි වචනෙන් එක ඉස්මතු වෙලා තේරම් ඇතකට ඒගහකට සදි බුදුන් වහන්සේ මෙන්න මෙහෙම පැදිරිි කරනවා ආනන්ද ද මෙතැනැදී අර පළවෙනි චේදය කියපු හැනේදත් අ එතනත් වර්හන් නැතුේ දාලා එතනත් සූත්‍රයේ නැති වචනයක් එකතු කරල්ලා තියෙනවා පෙරේ තයවෝ කියන වචනයක් එකතු කරලා තියවා. එහෙම දෙයක් සූත්‍රයේ සඳහන් වෙන්නේ නෑ. විනිපාතිකා කියලා කිව්වටඒ මේත් විනිපාතිකා කියලා කිවට එතන එහෙම වෙනවචනයක් සඳන් වෙන්න විනිපාතික සත්වයෝකවලා කියනව ඇර.ඒ අපි ඔබට අදවෙන්න ෝ නිසා ඒ තැම් පෙන්න්න ඕනි කමතිරනකො මේක දිගට මේ වගේ දේවල්ල එකතු කරබව අපට පේනවා ඊජාවක එකේදී අපි බලමු දැ නානත්තකාය නානත්ත සඥ විවිධ රූපතියන විවිධ සිතවතියෙන සත්ව ස්භාවයක් මේ සිතිත තුළින්ම සංඥා ස්භාව විජානස්භාවයක් තමයි ඒකඒවස්ථාවක්ක ද දකිලබෙන නව සත්තාවාසාාව තමයි මේ පෙන්නන්නේ තොට එක සත්තාවාසයක් තමයි. ඊගාවය ක අපි බාලමු අනන්දය දැන් අර මෙතනැදී තිස්සෙක් ලෝක දහතුව පෙන්වා අපි ඔබට සංකාර උප්පත්ති කියලා සංකාරම සිත තුළම තිස්සෙක් ලෝක දහතු සංකාරුපතිය සි තුලින් දකින නාකාල්. තොර ඔබට වැට එහෙනවා දි්‍යව භාවයක් එතකට සිතලේම සංඥාස්භාවයක් ඇත්තම කිවත් මේක වන්න මෙම සභාගත්තිය. ැන් හොඳ බලන්න මේක ප්‍රායක පැත්හ දැන් ඔබ ඉපදුනු පුංචි දරුව ගවට යන් පෙරසිත් කද පිළිවෙත් දකින ඥානයට පුබ්බේ නිවාසනුස ඥානයටය දැම සිත හැදන හැටන ැලියේ තරන පුංිදරුව මේලෝකී ඉපදෙනකොට ඔබ මවකුසෙන් එලියට එනකොට බලන්න මේ පුංචි දරුව එක්දදියාලා ඔබගේ කතාවමයි ඒ දරුව දන්නේන ඇදිව ලෝකඇත්ති නොද නිරයක් තියෙනවාද මේ මොකක්ව දන්නේ හැබ ඒදරුව හරිම ඉරිසියා වක්නෑ වෛරයක් නෑ කරෝධයක් නෑ කිසිම ගැටලියකුත් නෑඒ දරුවවා පුදුමාආකාරේද සරල සභාවයක්තින්. පුංචි දරුව අපි සානෙන් ටිකක් උත්මහත්වන කකොට බාලොට සතියක් දෙකක් මාසය අවුරුද්දක් මෙහෙම යනොට ඒදරුව හරමසාරලයි සුන්දරයි. ඇත්තටම ඒ දරවා හරි සබා දහම්මට සමීප සභාවයකුත් දැන් සමනලු අල්ල පොඩ්ඩක් එන කොට ඒ සභාවය තුළ එහෙමනි එක අ අරනයන් හර සුන්දර සවභාවයක් තීරවානේද මේ පුංචි දරුවන් දැන නේදක් හබේ පුංිදරුව මොන්ඩිස්ෝරයකටත්ය පාට අඳුරන්නේ වත්න හැඩ තල දන්න පුතේ මේක හපාට යලෝ රේඩ්බ්ලු මේ ඔක්කොම සබ්දදාන වර්ර පෙන්න පෙන් ඇහට වර්ණ යද දෙෙනවා කට සබ්දයක් දෙයෝ සබ්ද තරන්ගගේ වරන්න තරග එකතුවෙලා අපිකොට ච්චිත තරගයක්ක් ඇදර කිය ඊට පස්සේ දැ මේ දුරකතරින් කල් කල්ලා කිව්ොත් රෝස මල කියලා ඔබට රෝසමලක් මැවෙනවා එකනි රූපයක් එ සබ්දයක් සබ්දයක් ආවට ඔබේ සිතේ රූපයක්ම වෙන අන රූපයයයි සබ්ද එක තුවෙලා වර්ණ සබ්ද එක තුේලා ඒ එන්න මොන සබදයක් දකට හැටතාලයක් තියෙනවා වර්ණයක් ඔබේ සිතේ සකස්වේරු වණ හැට තර මේකයි චිත්තනයාමි පුංචි ප්‍රභාසර සිතේ ඉන්න එක දකින්න නොනි අයන්න කියලා බෝඩ් එකේ ඇඳල හැට දෙනව රූපයක් කට දෙන සබ්දයක් පුතේ මේ අයන්න කියලා විදිර අප ඉගෙන ගත්ත එක අපි ඒවිදිරයි සංඥාකතු කර ගත්තේ. ඒ සංඥ එකතු වෙලා අපි ගණ සංඥාවක් හැදිලා තියෙනවා ලෝකයක් තියනව වෙලා අ යන ඕන තරන්තියන බා ාවන තරන්තින කරු ඕන රන්තයන වන බ්ද ඕන යක ලා තියුණ. හැබ පුංචි දරුවට ඒව තිබුන්නේ පුංචි පුංචිදරුවවා දැක්ක සබ්ද එකතු වෙලා තිබුන්නේ පුංචිදරුව සබ්ද තිබුණ එට වර්ණ තිබන්නේ ත් එකතු කරල පෙන්නුව නැකි්වනෑ හැබයි මොකක්දාවේ මොකක්ද සබ්දය මොකක් දේලා තිබුණුවාර්ණය මේකට එකතුේනක සබහධමේ නියයක්. අපි ඔට පෙන්වු ඇමරිකාවේ දරුවෙක් මේ දරු අරංගිල ඇමරිකාාවෙන් තිබබොත්. ඒ ඇමරිකාවේ කතා කර ටේබල් චයාය කිය බ්ද ටික අරවරණ ඇඩ තලත්ත එකතුය චීනගෙින් තිබොත් චිීචිංගාන භාසාාවකතු. හමේ අපි කතා කරන බාසාාව ඇත්තක් නෙමයි පරම සත්වයක් නෙමි. එත මේ හටගත්ත මෙතැන අට සබ්දවරණසය දැනෙන උණුසුම සීතල අදගතය මේවා නිසා අපිට දැනීම තුළස් සත්වයක් නෑ. ඒව සේරම සඥ්ඥා සිතුවිලි ඒ සං්ඥාව තම අපි බාහිලට ගැටගාගෙන ඉන්නේ අරතියනෙ අඹගා අරතියනි පුටුව අරතියන මේසේ කවුද මේ කිය භා වෙන අභගා කියල නාගකි වෙන නාගා කියල නුගා කිය වෙන නගා කියල අපි කියන සං්ඥාවක් අපේසුරු කරන. මෙ සං්ඥාවනු යි ලෝකය හැදන්නේ. ලෝකෙ සකස්වෙනි සිතකයි චිත්තේන නීඇති ලෝකෝ සිත තුළයි ලෝකෙම වෙනි. සංකප්ප ලෝකෝ පුරිසස්ව කාම නතේ කාමාන චිත්‍ර හැන ලෝකෝ සංකප්පරාගෝ පුරිසස්ව කකාම් ලස්සර ඇත තියෙනෙ බාහිරණ මේ අපි හිතේ සං්ඥාවලයි තියෙ මේ ඇලන ගැටන ස්බයි ඒ ස්භාාවයටයි අපි ආත්මිය දැනීමවා අපිට ඇති වෙලා තිය එහමදයක් කොයවත් නෑ හොඳට මේ එක පැහැදේ ඕ එතකොට මේ සං්ඥාවේම එක එක අවස්ථාවන් තමයි තිස්සේ ක්ලෝක දහතු අප අපිට දැම් පුංචි දරුවම කුද්න්නේ ඇද ංචි දර කියන පුතේදී වෙලෝකඇත් තියන නිර්යක්ත්තියනවා හොඳට බලන්න ඔය පුංචි දරුවට උගන්නකට ඔක්කො කියනවා එට ඒ දානවා සංඥා ඇති කරනනවා සිතවිලි තදල දෙනවාඒ ඇත්තද කවුන දැකලා තියනවා ඔබ දැකල තියන දැකල තියන ඔබේ හිතේම ඔය විං්ඥාන මායාවේම තවත් එෙක් මායාාවක් තරයි ද කොහෙවත් නෑ එවත් සඥා මෙ ධර්මය හොඳ ග්‍රහණය කරගැන් මෙ ධර්මය ආවට ගියාට ඕනාවට එපාවට ඔබගේ ඔබ ඔය පොඩිකාලන් දාගත්ත දත්ත තියාගෙන බලන්න එපා ඒ පැත්තකින්තියන් පිරිසි දුොර ධර්මය ධර්මය විදිර දකින් ඔබ දර මේ ධර්මය කියනෙකුමන්ද කියලා හම් ේෙනවා. මොකද මේ බුදුන්වාසේ දේශනා කරලා තියෙ කෙලා ඔබට දැන ගන්න ලැබෙන දෙයක්ම මනාකට ඔබට හන ලැබේවි ගොඩක් එලාහට අපි රැවටය දෙයක් තියෙනවා. මේ සමාජ සංස්කෘතිය තුළ විදාකාරාආගම්වල් ඒ තියනේ වසේරම මේ ධාරම් බුද්ධාගම කැලාද එහැම එකක්ම එකතු වෙලා තියෙන බුද්ධහම් වැලුණු යුග අපි එකතු කරගත්ත කෑලිටික අපිට අද ගලෝ ගන්න ැ වෙලා. රජවර ිසවරු ඉන්දියාාව ගැහල්ලා ඒ හින්දු ආගමේ තියන කෝවිල් ටික පන්සලය හදල අප දෙවුරු කියන්නේ ස්කන්දසාමි හිදු දෙවරුන්ට හින්දදු ආගමතයන දේවරූ පවල නම්ටික අප භාවිතා කරද. ඇත්තද බුදුසමය බුදුන් වහසේ බලන්න බුදුන් වහසේ පැහැදිරි කරන ධර්මයත් එක ගලපෙනවාද බුදුන් වහන්සේ ගාාවට බැහැදකින්න ාව බුදුන් වහසේ ධර්මය දේශන කළේ කාට හා ්‍රක්්මයා ලෝක මැ්වා කියල මේ හිදු භක්තිකන්ට නේද. ඒ ඇවිල් හැමතිස්සම කියන්නේ ඒයාගේ දෘෂ්ිය නේද එඒයි දෘෂ්ටියය නේදන්නේ. ඇ බුදුන් වහසේ එක පරම ඒයි බුදුන්හසේ කියනද හා නෑනේ දේව ප්‍රතික්්ෂේප කරොත්. එක නිසා බුදුන් වහන්සේ බොම පරිස්සමින් ඒගේ දේවල්වලට ගැටෙන් නැතුව ප්‍රතික්ෂයප නොකර ඒවට ගානගම හාහා කියා කිය කිය ඉන්නම බුදුන් වහස ධර්මයට්ි එකටික ඔබන. සූත්‍රවල ඒව දකින්න ලැබෙනවා ඒක බුදුන් වහන්සේ ර ඒවාට නිහඩව හිටපු ඒ ඒව ඒවා ගැන අද පොත්ලිය කියලා තියෙන්නේ ඒ බුදුන් වහන්සේ කි්වා කිය ඒවාදයක් බුදුන් වහසේ දේශනා කරල නෑ අපිටඒ දිිට්ටි සංයුත්ය ඕ නම තැනකින් ඕන ඕ නොම සූත්‍රකින් අපි පෙන්න්නනවා පොත් කොච්චරලි වුවත් මේ සත්‍යයහංගන්න බැෑහැ ඔොබ හොඳට බලන්න අපි නිතරම කියන දෙයක් තියෙනවා ට එෙන් නැති ඔය ජටිලයෝ නිගටය බ්‍රහ්මණය ඔය බුදුසාමය තුළ මහමයා දේවත් පන්සිල් රැක්කන් මහමායා දේවත් ඇත්තනම කිවොත් මේ කර්ම විපාක ගැන කතාවත් තිබුණනි බුදුසාමයට කලින්ත් අබෞද්ධෝත්වාාදකාල හොඳ දෙයක්කරොත් හොඳ තැනක නරක දෙයක් කර නරක තැනක කියන එක හැමආගමකම තියෙනවානි හොඳකදයක්කර දවලෝක හොඳ තරක් ප එන්නවා නක දෙයක් කර නිරේ නරක තර පෙන්න්නවා අපන්න නෙෝන නම්මන අද කෙනෙකනවෙන් ඒ බුදු කෙනෙක් පහල වෙලාත් නැහැනේ මහමමායාදේවත් අර සත්තු මරන්නෑ බුරු කියන්න කාමයවර්දවා හැසිරෙන්න්න පංචසි ලෙරැක් අන හර කංකරන්න නෑ. එතකොට එ ඒට බුදු කෙනෙක් අවශ්‍යද එක බුදු කෙනෙක් දේශන යත්ද සෑම ආගමකම කියන දෙයක් පෙර නැස විරු දමක් විර පුද්බය අනුසුවද දම්මෙසු කියල බුදු කෙනෙක් දෙසනා කලාද. කාර්ම විපාක දේශනය බුද්ධාගමද හොඳට බලන්න සැරියුත් හිමියෝ ගිහි කල ඔබ දන්නවා උපතිස්ස කෝලිත සැරියුත්මකලන්තෙනම ඔ ගිරජ සමාජයේ නරබන්න සගි සන්දර්ශනයක් අදකාල දියට බලන්නකි. එතනතිබී උපතිස්ස කෝලිත බ්‍රහ්මණයෝ මේකෙන් වැඩක් නෑ මේ කන මේක කිම සතුරක් දැන ෑ. සත ඉට පසෙවා ගෙනනවා මේක මහා බොරුවක් කියල තේරලා අන එතකොට දෙන්න දෙපැත්තකට යනවාකාටරය කියනෙකුට හම්මලත් අනිත්ක නරත් පණුඩක් කිය අන එතකට උපතිස් මෙ සැරුත්මය ගහි කල බ්‍රහ්මණයට හම්වේනවා අස්ස ජිමහරතන් වහන්සේ තොට මේ දැකලා සැරුතය උපතිස්ස බ්‍රහ්මණ සැරුතමියෝ ගිහි කල අහන ධර්මී ස්වාමීණීක මනපාතයක් කියන්න මටපුළුවදනි වටාගන්න. අ එතනදී අස්සජි මහරතාන් වහන්සේ දේශනා කරනවා මම එච්චර දන්නේ නෑ මම ටිකයිදන්නේ හැබැයි තතාගතයන් වහන්සේ සියල්ල දස්සේක. අ ඒ දම්මා හේතු බගව තේසං හේතුන් තතාගතු එ තතාගතයන් වහන්සේ හේතු පලදහම දේශනා කරයි. අන අස්සජි මහරතන් වහන්සේ තතාගතයන් වහසේ හේතු පලදහමයි දේශනා කරනවා කිය කිය කොහෙත් නෑ තාාගතයන් වහන්සේ කර්ම පලය දේශනා කරයි කිය මධ්‍යප ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කළ සේක තථගතයන් වහන්ේ ම්‍යයෙන් ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරයි කියෙන් මුකක්දම හේතු පල දහම් සම්භූත වෙනවා කියල වචරයක් ඉදිරිපත් කරවා. හේතුම් පටිච්ච සම්බූතා හේතු භා්ගානිි රුද්ජති ඒ නෑ කර්ම පලයක් අපි අදරැවටිලා අද පොත් ගොඩකට කොටු වෙලා අපිට ඕන විදිර පොත්ලයාගෙන අප අද කර්ම විශෂයක් තු හිර වෙලා මේක බුදුන්නාහසේ දශන කරපු එක කියලා හේතු පල දහම කිය අපිට අවබෝධයක් නැතයි කමට අප ඒක විතරක් යෙකන්නවා. සමාජයේ පැත්මට කර්ම මේ හොඳදකර තුොන් තැනක නර්කදයක් කර නකත කෙනෙක සමාජයේ පැත්මට අවශච්‍ය. එක අවදෝත් පාදකාලවලත් මේ හොඳ දෙයක් කරන්න නර්ක දෙයක්ර වර්දිනවා කියනක මේ හොඳ නර කියන අන්ත දෙක දෘෂ්ටියක තියෙන්නේ දෘෂ්ටිගතයි. නොවතක බුදු දහමනයමී මේක සුද්ධ කරගන්න ඕන. බුදු ධර්මය තුළ තියෙනන්නේ හේතු පලදහමයි. ඒ හේතු පළ දහමෙන් අවබෝධකින් තොරෝ කිසි කියනේ බෞද්ධෙක් වෙන්නේ නෑ හලනි. බුදු දර්ශනය නොදන්න බෞද්ධයක් කියන කොහද. බුදුන් වහසේ ෝකට හෙලි කරපු දධර්මය දන්නඇතුව ඔබ කියනවා බෞද්ධයක් කියලා කොවද උපැනිසාතකය නමතික් බටද ඔබ මිත්‍යා දුෘෂ්ටිකයෙක් ඇයි ඔබ බෞද්ධ දර්ශනය දන්නේ නෑ අද මේ සමාජයේ ඔබ සමික්ෂණක ක නොදැ ගොඩක්කෑ ගොඩාත්ද දෙවට සමික්ෂණය කරනවා හැම අවශ්‍ය්‍රම දෙට සමික්ෂයක් කරන්නේ මේ මුළලු සමාජෙන් සයට අනුවුවටත් වැඩිය මිත්‍යා දුෘෂ්ටිකයි ඒ අධ්‍යාත්මික පිරිහීමයි මේ මුළු සමාජයේම පිරිහහීම මේ තරම් වටිනා ධර්මස්කන්ධයක්. මේ තරම් වටිනා ලෝකෙ කොහවත් නෑ මෙහෙම ධර්මයක්. සියලු ආගම් තියෙන්නේ. මහා බ්‍රක්්මයා ලෝක මව්වාගේ නේ දිය ලෝක මවල තින දෙදන්ට උනිදිර ක්කො වෙන න දෙදියට බයත ඩකරත් බාරවෙන ආර ව දෙයු දකිල බයි. ඒ විත්‍ය දෘෂ්ිය බුදු දහමි නෑ කවුද කියන්නේ. බලන්න. දුන්හසේ ගාවටේ ජටිලයෝ නිගන්ටය බ්‍රහ්ණය ආවාම බදුන්හන්සේ කරන දේ ස්බොහම පරිස්සමෙන් මේ අය ගන්නවා ධර්මිට. ධර්මය තුළ එහෙම දෙයක් නෑ ධර්මය අංගලි මාල්ල හම් දස් ගන්නන මනිීමර් ලකෝව දරාත්යන්නේ. ඔය කරම බලය ඇත්තනම් එක වෙන්නේ. එකගේ අඟෙවෙන්නෑ ඔබ වැරදි කරන්න කියෙන එක මේ ධර්මය තුළයි මේ දේ තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන කොට කිසි කෙනෙක් වැරදි කරන්නේ අනිවෙේ. එකට හේතුව ඔබ ධර්මය අවබෝධදුන් හමයි ඔබට වැටහිෙන්නේ. එක නිසා ඔය දේවල් ඔහොමතියෙද්ද බුදුන් වහන්සේ දේවල් එක ගැටන අනිනෑ බුදුන්හසේ ධර්මය දේශනා කරනවා. ඒ ඔබට දකින්න ලැබෙයි. මේ ධර්මය තුළ, අන්තයක් පෙන්නන්නේ. ඇත කිවත් වැරදිී මහනනිින් නැ කිවත් වැරදී මහනිින් තියෙන ලොකයක් නෑමාණන කියවට. මෙ සේරම සිතු වීලි බවයි දකින්නේ. චිත්ත එන නී ඇති ලෝකෙ. මනව පුප්බංගමා දම්ම. බාහින තියෙන ලෝකයයක් නෑ. අපි හිතන දේවල් බාහිර නෑ. අපේ ලෝකෙ හැදිල තියෙන සිතකයි. අන්න අධජ්‍ය ඇත බහිද්දා කියන අන්ත දෙකක් අපිට දැම්පේෙන්. අපි ජීවත්වවෙන්නේ. තය තුල සියලුවා ගම්වල සතාසඋපාපව බාහි ඇත්ත කරග බාහිර හොඳද දෙත්තියෙන නක දෙයක් තියන ඒ හොඳ දෙයක් කරන්නේ ඒමනට ඇත්තා නරක දෙයක් කරන්නේ බාහිරතිීනවා කියල දෙයක් කරගන්නවා. හැ බුදු දහම එහෙම දෙයක් කියන්නේ. බුදු දහම කියන හේතුම් පටිච්ච සම්බභූතා හතු ංගා නිරුද්ජතකය. බුදුන් වහන්සේ හිතන දේවල් කොහෙවත් නෑ කියන බවයි සංකප්පලෝ කයක් ගැන කතාහක කරන්න. සලා එතන ලෝකෝ ලෝකෝ කියලයි කියන්නේ. රෝයිතත් ලොකෙ බාහිරෙන් හය එපා සිත තුලින් දකින්න. මේ බුදුන් වහන්සේ දශන කර. බාහිර ඔබ හිතනදේ ඔබ හිතාගෙන ඉන්න එකක් මිසක් බාහිර තේරකක් නෙමයි යඔබ ඔබගේ සිතුවිලවලයි ඔබ සැපදුක්වෙදී. ඒ සත්්‍යට එන්න ඕනනි. අන්න ඒනවන විතර ඔබ අනුෝතෙන් මිදිල පටිසෝතෙ න්නේ මුලොත් විතර ඔබ ද ික්ව බික්ු සාසනය හඳුන ගන්නේ ම දරෂටය ිදර සම්මා දිි්ියට එනවා කිය බාහිර ඇත්ත කරගත් තන මති්‍යයා දෂ්ටික සතා සසිුපාව පවායින්නේ ඇතන. හැබ ඒම දෙයක් නැති බව දකින තැනම අන්න පටිසෝතේයට අනසෝතයේ ගංඟ ගලනාතට බාහිර තියෙන කියල ගත්තාතට යන්නේ නෑ සිතම බව දකිනවා සිතතුරින් සිත සිත්ත නේද අපිට මේ දුක ගේන කියලා දැකලා අන දුකෙන් ිදරනවා මගක් බුදුන් වනාන්සේ පෙන්නවා. සිතින් මිද මග දුකෙන් මිදන මග නිවන් දකින මග එයයි නිස්සාරණ මගර. මේ විදිහර අප ඔබට දේශනා විශාල ප්‍රමාණයක් ඔබට හාට ලැබෙනවා පැහැදිරිි කරවා. දැ මෙතනත් කතා කරන්න තිස්ස ගලෝක දාතතුම සිදත ගැන මේ ගො මනාන කොට ඔට පහැදිරිි කරලා තියෙනවා. මෙ සිතක සංඥාක මැවෙන දෙයක් ඔබ යමක් දකිද ඒ දකින ඔබේ සිතයි ඔබ යමක් යම් මොහොතක සංඥාවක් ඔබේ සිතේ සකස් වෙනවාද දෙකවූ දෙයක්වෙන්න පුළුවන් සමටඔ මෙී කනොට ඔබට මැවෙන දෙයක් වෙන්න පුළුව සංඥාභිශනාංකරණයක් සංඥාවේ වර්ණ සබ්දවල හැදන ොමයි සංඥා කියයන් අමතු කන්නෙම ඔබ දෙකපුූ අරණ හැඩතලයක් ඔබට බයහිතන දෙයක් අචිත්ත කම්පනයක් ඇති කරනවා. කියන චිත්තකම්පන කියලා ඔබ බායයි ඇයි ඒ රූප හැට තල ඔබට හුරුනෑ එතර මොකද ඔබ ඒවා නැවත නැවත මෙනි උනත් මකද දෙන්න ඔබ හිතනවා බාහිර තියනවා මේ බලන්න මේ පෙරේතය මේ බූතයෝ මේ වගේ කිය කියනවා ඔබේ සිතේ තියෙන ඒ මැවීම බාහිර නෑ උදාහරණයක් ඉදිහට අපිට මේ මෑතකදි කතා කරා මහත්නෙක් ඒ මහත්මගේ හිතේ මැවෙනවා ඒ වගේවා අප ඒමහත්මගේ දරුවෝ දෙන්න එක දරුවෙක් ඉගෙන ගත්ත බුද්ධිමත්දරුවක් ඉංජිනිය කෙනෙක් අපිට මතකැටට අනි දියනිය යම් කිසි ඒ විසවිද්‍යාරයක හදාරන නතිේ දරුව දෙන්නත් එතනම ඉන්නවා එක ගෙදරම මේ ඉනනත්න ගටු මේ කතාව අපි ඔබට කිව්වේ දැ මේ තාර්ත්තක හිතේ මැවෙනන්නේ එතනම ඉන්නවා දරුව දෙන්නට මැවෙන්නේ නෑ. තාත්තක න අන්න භූතයකන්න පෙරේත එක්කේ. හ දරුව දෙන හනකෝක්කො හිදෙන්නේ මට පේන්නේ. මේ තාත්තගේ හිතේ මැවෙනු. මේක මේ සං්ඥාවල ස්භාවේ මෙ සං්ඥාවල පෙරේත ලෝක සංඥාව සිතේ මැවෙනවා. හිතන්න පුළුවන්ද මේ කතා. දැ බාහිරද මේ තියෙන්නේ නෑ කොයිත්තියෙන්නේ. සිත ඉල්ලක් සංඥාවක්. මේ විදිර තමයි තැම සේරම තියෙන්නේ ඔපි ඔබට නිගන්ට භාවන කර දාලා තියෙන ඒ භාවන කරන්න ගීල්ල විධාකාරදිර මේ විදිර චිත්තකම්පනවට ලක්ල මේ විදි අසරන වෙන ස්භාව ගොඩකට භාවනා කරනය ලක්වෙනවා.ඒවා අම අරම මේ කරන්න බුද්ධර්මය නෙමයි. මේ නිගන්ටය කර පුදේවල්. ය අසරන වෙන එ බුදුදම නෙමෙයි. යායුතු මාවත ලිපිනය නොදැන යන ගමන ඔබ අතර මංකරනවා ඒ කාන්තයි ඔබ ගමනක් යන්න එළියට බහිනවනං ඉස්ස ලබ ගාවව යායුතු ලිපිනේ තියෙන්වා මේ ධර්මය යමෙකුට අවබෝධයක් නැතිවහ මේ ධර්මය යමෙක් දේශනා කළොත් ඔහු උදන්නේෙත් නෑ මොකද වෙන්නකේ එනිසා ඔහු පසුපසේන සියල්ල අතර මංකරන නිසා අපි ඔබට අනතුරුන්ගේ වවා මේ විශේෂයම මේ අද යුග විශසාාලවේෂනයක් පුද්ගල සරණ යන්නේ පා किසි කෙනෙක් මේ බැන්දලලාේ බැඳල පස්සෙන් යන්න එපා ධර්මය සරණ පමණක්ක යන්න ඔබ අතරමගනවා එකට හේතුව මේ යුගයේ වන විට ේ ධර්ම ආබෝ දුන්වාය බොහොම දුර් ලබයි ඔබට හමු ොවන තරා ප්‍රසිද්ධියයේ ධර්ම දේශනා කරම් බොෝ ඇය මිත්‍යයා දෘෂ්ටික බවපියඳු නගත්තා ඔන්ේ ධර්මය අබෝදකින් තොරවයි පැහැදිල් කරන්න ොහමත ඔස්සා ක කියන්න පුළුවන් බොහම ටිකද දෙන. ැ කොතන කෝ හිරවවිතයන්න පුලුවන් ඒකනි සවබ ධර්මයම පමණත් සරණයන් ඔබ ධර්මය ගන්න වෙන පුද්ජල සරණයන්න එපා. ඔබ අතරරමං වෙනවා. එක එක නම් අවභාවිතාවෙනවා. බුදුන් වහන්සේ තතාගතයන් වහන්සේ මහරහතුන් වැඩි මග මේ රහතන් ගිය මග මෙ අයි රහත්කම මම මේ සරහත්භාවේ පවා අරහත්වය පවා අවභාවිතාවෙනවා. අරහතුන් කියලත් කියනවා. කිසිම දේකට දැමට එන්නන්නේ එපා දාවත් ද්ජලරණයන්න එපා අපි අපි දේශනා කන දෙකත් පුද්ල භාවෙන් දකින්න එපා ධර්මය විතරක් දකින්න.ඒ ධර්මයට ඔබ ධර්මය නුවනින් විමසන් එහ මොලොත් ඔබ සියල දුකෙන්මි දෙෙනවා ඔබ ඒ කාන්තයෙන් සුගතියට ඒ සියලු කටයුතු හේතුයෝ මේ උප දේශේ වැදක එතකට අපි බලමුදැන් නවසත්තා අවාසා කියන තැන බදුන් වහන්සේ අපි අර සංකරුපත්තියන සත්‍ර තුළ පෙන්වා තිස්සක් ලෝක දහ තුම සිත්ත තුළින් දකින සංඥාය සභායිඇ මෙතැනද අපි මේ ඉන්න කාම භූමිය සභාවේ මේ දේවල් සේරම තියෙනවා මේක පිනවන්න පුළුවන් කෙන ස්භාවය තුළ සංඥාසුකුම සභා ්‍යස්සකස්සන ආකාර මිට කලින් පැදිලි කළ තිය. ඒ සුකමභ සංඥාවේම තියෙන සුකුමස්භාවය සකස්වීමයි මේක ඇතුළ එම තියන මේ කාම භූමිය ඇතුළ තියෙන මේ එකලොස් භූමිය තුළ අපිට ක්කින්න හැබේනිසා සදෙව්ලොවත් සතරපයත් මනුලෝරම හොඳ නාර කියෙනන්ත දෙේකට බෙදාගෙන කතා කරන මේ සංඥාවේම ස්වභාව ස්වභාවය හඳුනාගන්න ඕනි මේකේ තවත් දීර්ග පැහැදිරිි කරන්න පුළුවන් නමුත් අපි මේ නව සත්්‍ය වාස කියන සංඥාවය ස්භාවටය වූ අපි එක තැක අවස්ථාව පැහදිරි කරම් මේ විඥානයාආරගෙන තමයි මෙ එතන මහනි ධන සූත්‍රයේ ඔය ආනන්දස්වාමීන් වහන්සේකෙන් ප්‍රශ්නහන්නේ ගොඩක් ඔොය විඤ්ඥානය වි්ඥාණය අනුවනි විඤ්ඥාණය අනුව තම මේ අවසාන ප්‍රශ්න අපිට මතයට මාන දනසූත්‍රය තියෙන තොට මෙතැනත් දීග පැහැදිි කිරීම ක්ඇතව මේ තුළ තියෙනවා. විඤ්ඥානය එක ම සභාවවයක්ත් තමයි මේ අපි කා අපි සරලවෙන්න ඔබට පෙන්වා එක එක රූපස්භාව තියෙන එක සිතු විලි තියෙන දැන් අපි සාමාන්‍ය පේන විදිට ඒ නානත්ත කාය නානත්ත සංඥා කියෙන සභාව. ඒගවස්භාවයට අපි අමු නානත්ත කාය ඒකත්ත සඥාද මේ ස්වභාවේ, ඔබට දකින්නන ලැබෙන දැංස් දවබදාන්නවා මේ ලෞකික දාපිදාන්න විදර්ශනා භාාවාව ලෝකටහෙලිකරේ බුදුන් වහන්සේ. හැබැයි සමතේ තුළ නිගන්ටයෝ ජටිලුව බ්‍රහ්මණයෝ මේ ආශවාස ප්‍රාශ්වාස එම නිමි තක් අල්ලගේෙන නිම තිගත භාවන කර. ඒ තුළත් සමාධිමස්භාවයක් හිත විසිරෙන්ය සභාවයක් ඇතිවෙන සඥාව සංඥාව විපරිසවෙන්නේ නැති සංඥාව සංඥාව විපරිසයි සාමාන්‍යෙන් විධර සංඥා නාදත සංඥා තිවෙනවා ඒ එසභාවේ මිදිල එක සංඥා ස්භාවයකට එන එක එක තමයි අපි කියන සමාධිමස්භාවය චිත්තේඒ අග්‍රතාවය ඇති කරගන්න එක අර උග්‍රහ නිිත්ත පටිබා මිත්ත කියලා ඒ බාරතියන නිමිත්ක් කරග එක සිත තුරින්දක තනකටඇවෙලා සිත තුළම සංඥාාව භාාව තමයි මේ එකම සංඥා සිත තියාගයක ම නිමිතිගත නිමිත් සති නිමිත්තාල්ලනා කියන ඒකටයි. මිතකදයි මේ ඇැවිල්ලා ලෞකිකයි මේක වේදය තුළ තියෙන ඒ සමත භාවනාවේ ඒකත් දිගින් දෙකටයනකොට සංඥාව සුකුමන ස්භාවවස්ථා පෙන්නවා ඒස භාවේ ලාවකිකයි එක ලෝකෝතර මේ බුදුන් වහන්සේි